पाड़ में एक कहा मानव समान युटी दान भाग्य खेती वर्गे तो मे वगे पद वेन वेन समान है पद वर्ग एक समान वेन वेन समान है मे वगे थी ना मान जा तो इस मान समान है युटी वाल मान समान है भाग्य एटी वर्गे के ना पदे मान वाले बोलो එතකොට අපිට සමහර වෙලාවට එන ගානක සමහර වෙලාවට එන ගානක ගානක් අපිට කියන්න सामान्य सिंपल एक्स एक्स समान बी वर्ग वाई बी वाई के बी वाई राशि एबीसी संबंध समाज मेकना मेवा मान सामान सा एक मान सामान एक्स वाला मान समान है बी वाई वाला मान भी दिए एक अलग मेथड है ए पे दी में बी के मान के लम गान है वाई वाला मान भी दी ना एक्स वाला मान भी दी ये हम शुरू कर लाए एक पर गान बोलो हर इधर बात से मैं एक एक पद वाला मान आपके क्या ना कोटा सोल रहा है अब इधर ताल समय कर देने पुरवा में ही में स्पीड आना ए बी डी में बी वर्ग है सी में ए बी डी बी वर्ग है पहली क्रिया में तेरी मंगा ना तो बी के अलग समान है नार्सी वगैरह पर है अब तो नो निकाल में एक आके सामी करना हरी सामी करने में निकाल दूँ बोलते हैं तो अगर यहाँ पे नहान तो पड़ोगा ए वाला मान ए वाला मान इधर मेवाने तभी दान्य हो पीड़ने परिमाव माउल गाना ना कोई विदेश संबंध का देना बोलवा मेरे ने यहाँ नया पेन मेके ए वाला मान मनोवाद किया ए वाला मान मनोवाद किया तर ए वाला मान मनोवाद के लहू होते हैं मन मेके में थी ये नहीं होते कि वैने में ना शुरू करना दावा चेने मेके केरी में बी के बेदन हो बी के बेदन को हाँ पी दाना ए बेदी में बी वार गया समान एन आर टी बेदी में बी के लेना එතකොට දැන් මේක වෙන පදයක් මේක වෙනම පදයක් මේක වෙනම පදයක් දැන් මේ සමීකරණයේ පද වෙන වෙනම සමානයි කලින් තිබ්බ මේක පද මේ සම්පූර්ණයකට එක පදයක් කියන්නේ මේකට එක පදයක් ඒ නිසා කලින් තිබ්බ පද දෙකක් දැන් තියෙන පද තුනක් එහෙම වුණොත් එහෙම මෙතන අපිට ගන්න පුළුවන් මේ කොටස අපි දන්නේ නැහැ b කියනකොත් දන්නේ නැති එකනේ එහෙනම් මෙන්න මේ ටික විතරක් අරගෙන b වල මාන සමානයි मान हर एक खावे ए बेदी बी वर्गे मान के लगाता उतनी ए ना नहाने तो ए वाला मान समान है ये बी वाला मान है इसलिए मैं बी वर्गे मान इतने बी लगे राशि ना तर संबंध या करण हम अलग ना पड़ो तो बात
එකපාරට මෙහෙම කරනවට වඩා හොඳයි. දැන් මේ වෙච්ච දේත් එක්ක තේරෙනවා කෙලින්ම මේ පදේ වරහන ඇතුලේ තියෙන පද දෙකේ ඒකකාමාන සමානනේ. මේ වලදී දෙයින් ඕනේ මෙහෙම ගත්තා. වරහනක් ඇතුලේ තිබ්බොත් එහෙනම් හිතන්න වරහනක් ඇතුලේ තිබ්බොත් වෙනස් පද දෙකක් ඒ පද දෙකේ ඒකකාමාන සමානයි. වරහනක් ඇතුලේ වෙනස් පද දෙකක් තිබ්බොත් ඒකයි බෙදන්න ඕනේ නැහැ. මේ දෙකේ මේකේ ඒක සමාන මේකේ ඒක සමාන වල සමානයි. ඒ කියන්නේ ගාන මෙහෙම තිබ්බොත් එහෙම මේ ඔක්කොම ටික ඇතරලා අපිට එක පාට මෙතන මේ දෙකේ ගුණ දෙකම මේක දෙන්නේ ගන්න පුළුවන් මෙතන සමාන වුණා දාන්න. හරි. ඊට පස්සේ තව තියෙනවා. මේ වගේ ඔය අතර සම්බන්ධතාවල මෙන්න මේ සයින් sin cos tan ලබු ln කියන ශ්‍රිත සහ ex වගේ කියන ඒ කියන්නේ ඝාතීය ශ්‍රිත කියලා කියනවා. අන්වය ශ්‍රිතත් එක්ක මෙන්න මේ වගේ තියෙන ඒවට මෙන්න මේ පද එකකටවත් මේ පද එකකටවත් මාන නැහැ. තියෙන්න පුළුවන් මෙහෙම එකක් තියෙනවා. ඒ තමයි m වල බිඳුව, n වල බිඳුව, t වල බිඳුව. ඒකට කියන්නේ එක. මෙහෙම තියෙන්න පුළුවන්. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම x සමානයි a sin omega t. x සමානයි a sin omega t. x සමාන a sin omega t නම් මෙතන sin omega t වල මානය එකයි. මේ සෙට් එකේම මානය එකයි. ඕකේ තමයි. ඒ නිසා x වල මාන සමානයි. a වල මාන වල. එමුණ රතන t තියෙනවා නම් මෙන්න මෙතන ඒ වගේම omega t වල මාන සමාන එකට. අපිට මේක එක ප්‍රතිඵලයක් මේක තව ප්‍රතිඵලයක්. ඒතර මේකෙන් සම්බන්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒකෙත් අපිට සමීකරණේ මෙහෙම නැතුව වෙන මොනවා හරි ගොඩක් දේවල් දීලා තියෙන්න පුළුවන්. කොහොම නැතුව සමීකරණේ නැත්තම් සම්බන්ධතාවය වෙන ගොඩක් ඒවා දීලා තියෙන්න පුළුවන්. මේකට තියෙනවා x සමානයි c එක sin c දෙක t කියලා. මේක යහන්නේ s දුර කියනවා t කාලය කියනවා. s එකයි නේ sorry c එක සහ c දෙකේ ඒක ගහලා තියෙනවා. එහෙනම් මෙතන අපි දන්නවා එක පාටම c එක කියන්නේ ඒකක නම් මීටර. ඒක දුර කියලා දීලා තියෙනවා. එහෙනම් ඒක මීටර c එක c දෙක කියන්නේ එහෙනම් මෙතන අපිට ගන්න පුළුවන් c දෙක වැඩි කිරීම t කියන තප්පරනේ සමාන එක. එහෙනම් c දෙක කියන්නේ තප්පරයට මේක බෙදුවාම තප්පරයට ගෙලෙනවා. අන්න ඒ විදිහට ඒ ටික දාන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ මාන සම්බන්ධ එකතු කිරීම සහ අඩු කිරීම දෙකෙන් ගියොත් එහෙනම් මෙන්න මෙහෙම අපිට මේවා මාන කියලා දුන්නොත් හරිද? මාන කියලා දුන්නොත් මේ L ධන L කියන එකේ උත්තරය L. මේ L කියන්නේ අපිට මාන විදිහට තේරවන L ධන L කියන්නේ L. L වලින් L අඩු කරනවා විදිහට දුන්නා මාන විදිහට දුන්නොත් ඒ උත්තරේ L. දෙකයි L ගෙන් L අඩු කරොත් ඒ L. දෙකයි L ට L එකතු කරත් ඒ L. හේතු තමයි මේ මාන. හේතු තමයි මාන. දෙකයි L වර්ගයට
मान संबंध मान सामान पदवेंगे බලයේ වර්ගඵලය හා ඝනත්වයේ මූලික භෞතික රාශි අර අපි කතා කරන ML T නැතුව වෙනත් භෞතික රාශින් දෙක අපිට සම්බන්ධයක් ගොඩ ගන්න පුළුවන්. අන්න එහෙම දුන්නොත් මූලික භෞතික රාශි විදිහට මේ ටික දුන්නොත් මේ දෙන F A හා D යයිද ඒ වායේ මාන පිළිවෙලින් F A D යයි සැලකුව විට යම් මාපාංකයේ මාන වෙන්නේ කියලා අහනවා. मिथन එකම දිගක්මයි F L කියන්නේ දිගක්ම නිසා ඔය දෙක කැපලා යන නිසා එකන අපි මාන විදියට ආවේශ කරනවා නම් දැන් දිග සඳහා මානයක් අපිට දීලත් නැහැ කොහොමත් අර කැපලනකොට එහෙම වෙනවා ඒත් එහෙම වුණත් එහෙම අපිට මෙතන F වල දෙන මෙන්න මේ කියන්නේ කෙලින්ම මාන විදියට බලයේ විදියට F ආදේශ කරනවා වර්ගඵලයේ විදියට A ආදේශ කරනවා එහෙනම් Y වල මාන उत्तर संहार विलावट मान की मान टीकती विधि प्रधान मौलिक मान विधि वेन प्रवेश प्रधान मान विधि सर्व गुरुत्वाकर्षण नियत वगे मेटिक दिन मौलिक मान विधि ये दिल संहार लड़ा विड एम्बल मान एल्वल मान सह तीवल मान हूँ मैंने मेक මේ මාන දෙකදී නම් මෙහෙම හැබැයි මේක සුළු කිරීම ගොඩක් වැඩි MCQ එකට වගේ දෙන්නේ නැහැ ඒ නිසා ඒක ඉච්චර ගන්න එපා සුළු කිරීම වැඩි ඒකද කරනවා නම් කරන්න තියෙන මෙන්න මෙහෙම දෙයක් අපි ඉස්සර කරන්න ඕන මේ දැන් අපෙන් අහලා තියෙන මේ තියෙන මූලික මාන දෙක මේවා CGH මූලික මාන නම් මේ MLT වල මාන මේ දේවයන්ට නිගන්න කර කියන්නේ මම මුලින්ම කරන්න ඕන අපි මේ C දන්න විදිහට C කියන්නේ මොකක්ද ආලෝකයේ ප්‍රවේගය නම් C වල මාන අපි අර දන්නේ වයි දිනන ඒ කියන්නේ LT දින එක ඊට පස්සේ G වල මාන G කියන්නේ කොහොමද ආවේ G කියන්නේ කාවේ බලය සමානයි G M එක වෙනින් වාරවල ඒ කියන්නේ G කෙනෙක් විතරක් ගත්තොත් වාර වර්ගය වෙනින්ම M වර්ගය ඒ කියන්නේ බලය නැත්නම් kg M ශ දෙකයි R වර්ගය කියන්නේ දුරේ වර්ගය ඒ කියන්නේ M වර්ගය
मेटेंट इन इसका अंदर इसे देख ले इन में का एमबी का इन इसका अंतिम किलोग्राम किलोग्राम के पड़ गया ठीक है नेता नहीं ने एम्बल बार गया नेता एम्बल गाने आ एम गाने आ सॉरी एम क्या नहीं एल है तो बोलते एल वाला गाने आए टी वाला भी ना देखा है इतनी मैं बोलते हैं ना बता एम वाला भी नहीं था और नो हुई ना खादन वाला नहीं खादन वाला समय लाड देखा कितने डाले इंदर तीजे दिए ना हर दे इड पास से एच्चो ना मानन दिए रहता तो अभी एच्चा हम नहीं को ఈ సమాన ఏకే ఏనం ఎచ్చల మాన విరగతో చప్పి సమహ ఎమ్మెల్ వరకు తీరిన దేకై చప్పి సంధ సంఖ్యాతేట తీర్ణేకై ఏకేన ఎచ్చల మాన విరినవా ఎమ్మెల్ వరద तीरने का अरे ओ तो भी नहीं मारा गया ना मैं वो बेदा बेदा लहारी सुरु क्रीम टैक करने को लेना था मारी ये तो रोना अब फिर मैं वो गुना कर लगा ना पड़ो एक है ना रोना गुना करना मैं देखा ही तो नहीं गुना करना मांगे ये तो एम सा एम रीने एक का पांड ये मैं सुरु क्रीम का दान थी ये तो बोलते मैं देखा है तो नहीं बुना सर देखा है तो नहीं बुना सर तो मेरे पास तेल बना जी एच मैं तो नहीं एम मेरे का तो एम रीने क्या पड़ गया एल वार के एल गाने एक है एल वाला पहाड़ टी वाला रीना तुम्हारा मेरे का हाथर वो कहा था इतने मैंने मेथन आप शुरू कर गान लो मेरे शुरू कर गान ना एक को टी वाला रहने एक वेन वाटर मेथन इन तेरे संबंध याद आ गान लो ये मन ऐसा वो कॉमेडी क्या बिल्ला नहीं दिखे था एक का गाने एक के गाने आ गान लो एक के गाने का तो तेरे टी वाला गाने ही नहीं बनने ये ना मम मेकर मैं पढ़ाई में समय करने हैं एक गाने का क्या मन एक पे तुम पारा गुना करा इधर मेरे पे तेरे ने सी वाला बार सी वाला गाने समान है एल वाला गाने है सी वाला गाने तुम वो को पाह मम्मी किट ना तम्मे के गुड़ा कला शुरू है ना ओम शुरू कला गाना था इधर कोटा हेमनाथ ते हेमन देंगा फिर मेरे देता वेदको कमा එකට මේ කැපලා හතර බෙදනවා පහෙන් එතනවා GH වැඩිම C ගණය කියලා මෙතනින් එනවා L පහෙන් L තුනක් මේ වුණා දෙකයි L දෙකයි දැන් අපිට එන L වල මාන ඕන L වල මාන කියලා කියන්නේ නැත්තම් මෙතන वर्ग समान है जी एच सी वाला ऋण तुला एक एन एल किया है ना जी वाला भाग गया है एच वाला भाग गया है सी वाला तो ने विधि में देखा दे पत्र वर्ग मूल दान होता और नई विधि है शुरू की टीम कला तमा गाना थी बस मेवा का मान वाला गुणियों की रीम मेवा मेवा चीज का संबंध ठीक है ये लोग तीनों अलग अलग करना ठीक है ये वगैरह तीन अरे पद देखा कतर संबंध है क्या नहीं ए समान है बी वाई था ना सी सेट वगैरह डाला ऐसा हम ए एक्स था ना बी वाई था ना सी सेट समान है पी क्या निकाल के हम दिखा
මේකේ මාන සමානයි මේකේ මාන වලට ඔය විදිහට වෙන වෙනම මාන සමානයි ගුණ කිරීමත් එක්ක ගන්න එක ඒ තරම් හදා ගන්න ඇති ඔක එච්චර ලක් ඉන්න බෑ අපි ඊට පස්සේ ඊළඟ උපකරණ වලට ගියොත් එහෙම උදා මිනුසා සමීකරණය කියන්නේ ප්‍රධාන පරිමාණයේ කොටසකගේ ප්‍රධාන පරිමාණයේ කොටසකගේ ද්වේනීය පරිමාණයේ කොටසකගේ අඩු කරන එක ප්‍රධාන පරිමාණයේ කොටසකගේ ද්වේනීය පරිමාණයේ කොටසකගේ අඩු කරන එක තමයි කරන්නේ ද්වේනීය පරිමාණයේ කොටසකගේ දෙලිම ගානක් සමානකට මෙහෙම දෙන්න පුළුවන් ඔය කොටස් දෙක ගැන දෙක කියලා ඒ දෙක අඩු කරගමන් එනවා ඒ නිසා මේ කුඩා මෙනුව ගන්න පුළුවන් ප්‍රධාන පරිමාණයේ කොටස ළඟේ ප්‍රධාන පරිමාණයේ කොටස ළඟේ ඒකෙන් අඩු කරනවා වැණිය පරිමාණයත් එක්ක සම්පාත ප්‍රධාන පරිමාණයේ කොටස් කරනවා ප්‍රධාන පරිමාණයේ සමපාත කොටස් ගන්න බෙදරම වැණි පරිමාණයේ සමපාත කොටස් ගන්න වැණි පරිමාණයේ කොටස් ගන්න ඔන්නෝක තමයි තියෙන්නේ. එතකොට ඕක තමයි අපි අරගන්නේ මේ ප්‍රධාන පරිමාණයේ මිලිමීටර් 9ක් වැණියේ කොටස් 10කට සම්පාද කරන අවස්ථාවක් ගත්තොත් ඒකට අදාළ කුඩා මිනු විදිහට අපි ගන්නවා ප්‍රධාන පරිමාණයේ කොටස වගේ මිලිමීටර් 1යි. එතකොට අතන තියෙනවා 9ක් ප්‍රධාන පරිමාණයත් එක්ක සම්පාත කරලා තියෙන එක ඒක වෙනවා 10 මේ තියෙන නම් මේ වැඩි කිරීමට දෙදීම 10 උතර 10 න් 1යි 10 න් 1යි ඒ කියන්නේ දශම 1යි ඒ නිසා මේකේ තවත් උදා වෙනුම සඳහා සම්බන්ධයක් අපිට ගන්න පුළුවන් ඔය විදිහට යනකොට ප්‍රධාන පරිමාණයේ කොටස ගගය ප්‍රධාන පරිමාණයේ කොටස ගගය ඒ කියන්නේ කුඩා කොටස ගගය බෙදනවා වැණිය පරිමාණයේ කොටස ගගය කොටස ගගය වැණිය පරිමාණයේ කොටස් ගන්නවා මේක ගොඩාක් ඒ වගේ ලේසි දාන්න මොන ක්‍රමයකට තිබ්බත් මේක හරි තාම දීර්ඝ කළ වර්ණීය පරිමාණයක් නැත්නම් වර්ණීය කැලිපරයක් තාම දාලා නැහැ මේ MCQ වලට හරිද දීර්ඝ කළ වර්ණීය පරිමාණයකින් තිබ්බත් කරන්න තියෙන මොකද්ද ප්‍රධාන පරිමාණයේ කොටස වගේ ගත්තා ඒක බෙදුව කැලික් ගන්න එතකොට දීර්ඝ කාල වණී පරිමාණය තමයි මෙහෙම ගත්තොත් එහෙම 0.1 2 3 4 කියලා මම ගන්නවා සෙන්ටිමීටර වලින් මෙන්න මේ 39 දක්වා මෙන්න මෙතන තියෙන 39 දක්වා මිලිමීටර මේ තියෙන සෙන්ටිමීටර එතකොට මිලිමීටර 39 දක්වා වණී පරිමාණය කොටස් 10කට බෙදලා තියෙනවා වැණිය පරිමාණය කොටස් 10 කට බෙදලා තියෙනවා. ඔය 10ට බෙදුවට පස්සේ ඒක නැවත
තවත් කුඩා ඒවට බෙදලා තියෙනවා මම. ඒ කියන්නේ ඔක්කොම 20කට බෙදලා තියෙනවා. ඒතර ඔතන දීර්ඝකල ගණනීය පරිමාණය මේ විදිහට ගන්න බෑ උඩේකේ විදිහට. එතකොට ඒ වගේ එකක් මෙන්න මේ ක්‍රමයට මතක තියාගත්තා නම් බේසි හදාගෙන අපිට ඕන හදන ක්‍රම බලන්නේ නැහැ උත්තරේ ගන්න ඕන. ප්‍රධාන පරිමාණය කොටස කියන්නේ මෙතන මිලිමීටරක්. මිලිමීටර එකකින් එකට යනවා නම් මිලිමීටර එකකින් එකට යනවා නම් ඒක වෙදී 20 කියලා දාගන්න ඉච්චර. ඒක බින්දුව 5. ඒක වෙදී 20 කියලා දාන්න. ඒක බින්දුව 5යි. ඒ කියන්නේ ඕනම එකකට මෙන්න මේක ගන්න පුළුවන් කුඩා මිනුම් කියන්නේ ප්‍රධාන පරිමාණයේ තියෙන කුඩා වර්ගයේ බෙදව වර්ණීය පරිමාණය කොටස් ගන්න. මෙතන මේවා 10ක් තිබ්බට මේ චූටි කැලි දෙක ගන්නකොට 20කට බෙදලා තියෙනවා. හරි. ඊළඟට සමහර ගණන්වල يعني මේවද අපිට දෙන්න පුළුවන් ගාණක් විදියට. ප්‍රධාන පරිමාණයේ කොටස වර්ගයේ එක්තර කියන්නේ ප්‍රධාන පරිමාණයේ තියෙන කොටස වර්ගයේ x x ද එම කොටස් කොටස් සිම්පල් ඒ ගණනක් සමග සිම්පල් ඒ ගණනක් සමග ප්‍රධාන පරිමාණය සමග වැඩි පරිමාණය සමපාත වේනම් සමපාත වේනම් උඩන් නුසය කුඩා මිනුම ගත්තොත් කුඩා මිනුම සමානයි ප්‍රධාන පරිමාණයේ කොටස වේ විදිහට ලියනවා මෙන්න x අපිට ක්‍රීම් ප්‍රධාන පරිමාණයේ සම්පාත කොටස් ගන්න ප්‍රධාන පරිමාණයට සම්පාත කොටස් ගන්න a ඒ නිසා a වැඩි කිරීම x කියලා ගන්නවා ප්‍රධාන පරිමාණයේ කියන මිනුම අපිට ඕන දැන් මෙතන ඇත්තරම ඕන වර්ණීය පරිමාණයේ කොටස කගේ संपूर्ण संपूर्ण බීටා එකක කාගයක් වෙනවා ඒ නිසා වර්ණ පරිමාණයක නොහ ගන්න පුළුවන් ඊටස් b එක මේක bx එන x වගේ කරගන්න හරි එහෙම වුණොත් එතනදී b ඍණ ඊර්ණ ax වැදීම b කියලා නම් ගන්න පුළුවන්.